මොකක්ද මේ හැපිනස් චැලෙන්ජ් කියන්නේ? මේක කරන්න තියෙන්නේ දවස් දෙක ගානේ දවස් 30ක් මේ චැලෙන්ජස් වලට මූණ දෙන එක. මේ විදිහට මේවා කරාම ඒවා ඔයාගේ පුරුද්දක් වෙලා ඔයාගේ ඩේලි රූටින් එකට එකතු වෙනවා. ඉතින් දැන් බලමු මොනවද මේ චැලෙන්ජස් කියලා. අංක 1 තමයි උදේම හැරෙන එක. අපි ටිකක් උදේම නැගිට්ටොත් අපිට වැඩ ගොඩක් දවස තුළ ඉවර කරගන්න පුළුවන්. මම හිතනවා ඒක ගොඩක් සක්සස්ෆුල් කියලා. අංක 2 තමයි අපි ටිකක් යම් කාලයක් පරණ සින්දු ආයෙත් පාරක් අහන එක. ඔයහෙම අහලා නැත්නම් අහලා බලන්නකෝ. ඒක හරිම ලස්සන ෆීලිං එකක්. අංක 3 තමයි භාවනා කරන එක. ඇත්තටම මේක අපිට ගොඩක් හොඳ දෙයක්. අපේ මනස එක තැනක තියාගන්න පුළුවන්. අපිට ලස්සන වෙන්න පුළුවන්. බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඒකත් කරලා බලන්න. අංක 4 තමයි කැන්ඩල් එකක් මේ විදිහට පත්තු කරගෙන අපේ වැඩ ටික කරන එක. එහෙම පත්තු කරගෙන අපේ වැඩ කරනකොට අපි ගොඩාක් රිලැක්ස් වෙනවා. අංක 5 තමයි ජර්නල් එකක් ලියන එක. මේක මම ගොඩක් ආස දෙයක්. මම මේක සෑහෙන කාලයක් තිස්සේ ප්‍රැක්ටිස් කරන දෙයක්. මේකෙන් අපිට මුළු අවුරුද්දේම ගෝල්ස් හදාගෙන, මාසෙන් මාසෙට ගෝල්ස් හදාගෙන, දවස ගානේ අපිට කරන්න තියෙන ටු-ඩු ලිස්ට් එකක් ලියාගෙන අපිට ගොඩාක් ප්‍රෝග්‍රස් වෙන්න පුළුවන් දෙයක් තමයි මේක. ඊළඟට තමයි බෙඩ් ෂීට්ස් හොදන එක. ගොඩක් අය මන් දන්නා බෙඩ් ෂීට් සාමාන්‍යයෙන් හොදන්නේ මාසයක් විතර යනකම්. එහෙම නෙමෙයි. මම නම් සතියකට එක සැරයක් හෝ දෙසරයක් අනිවාර්යයෙන්ම බෙඩ් ෂීට්ස් හොදනවා. ඒක හොඳ පුරුද්දක්. කරලා බලන්න. අංක 7 තමයි ඔයා වෙනුවෙන් ඔයා ඔයාට මල් ටිකක් අරගෙන දෙන එක. ඇත්තටම මල් කියන්නේ ගොඩාක් ලස්සන දෙයක්. ඔයාලට ඕනම් පුළුවන් මම මේ ගත්තා වගේ මල් ගහක් ඔයා වෙනුවෙන් ගන්න. ඒක හැමදාම ආගාව ඊට පස්සේ තියෙනවනේ. ඉතින් 8 වෙනි දවසේ වා කරන්න ඕනේ පොතක් කියවන එක. ඔයාලා දන්නවනේ පොත් කියවන එක අපිට ගොඩක් හොඳයි කියලා. අපේ දැනුම වර්ධනය වෙනවා. එතකොට ඒ වගේ තව ගොඩක් අපිට හොඳ දේවල් තමයි ඉතින් වෙන්නේ. ඒ නිසා මම කියනවා ඔයාලට 8 වෙනි දවසේ පොතක් කියවන්න කියලා. 9 වෙනි දවස් මම වෙන් කරලා තියෙන්නේ කවුරුත් ඔයා දිහා බලන්නේ නැහැ කියලා හිතාගෙන ඔයා තනියම හරි කාත් එක්ක හරි හොඳට ඩාන්ස් කරන්න. ඒ දවස ඔයා ගොඩක් සතුටින් විනෝදෙන් ගත කරන්න ඕනේ. අංක 10 තමයි පිජාම එක පිටින් මුළු දවසක් ගත කරන එක. සමහරව නම් කියන්න පුළුවන් ඒක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලා. ඒ වුණාට ඉතින් අපි සතුටින් නම් ඉන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැනේ. ඉතින් ඔයා කැමති නම් ඉඳලා බලන්න එහෙම. 11 වෙනි දවසේ ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ කාමරේ හරි, ගෙදර කාමරයක් හරි, මොකක් හරි ඩීප් ක්ලීන් කරලා හරිම ලස්සනට ඕගනයිස් කරගන්න එක. ඊළඟ දවසේ ඔයාට කරන්න තියෙන්නේ ඔයා කවදාවත් ගිහිල්ලා නැති තැනකට යන එක. ඒක ඉතින් ඔයාගේ ප්‍රදේශය තුළ වෙන්න පුළුවන්, කෑම කඩයක් හරි වෙන්න පුළුවන්. ඔයාලා ගිහින් නැති ඕනම තැනකට යන එක තමයි මෙතන ටාගට් එක. 13 වෙනි දවසේ ඔයාට තියෙන්නේ හෙල්දි කෑමක් කන එක. ගොඩක් හෙල්දි කෑමක්. මං අද කන්නේ ප්‍රෝටීන්ස්, විටමින්ස් හැමදේම තියෙන සුප් එකක්. ඇත්තටම මේක නම් හොඳම හොඳ දෙයක්. මේක ඔයා හැමදාම කරත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ දවසට ඔයා මේක චැලෙන්ජ් එකක් විදිහට කරන්න. සමහරක් විට ඒක ඔයාගේ ඩේලි රුටින් එකට එකතු වෙයි. මෙන්න මේ දවසේ ඔයා කරන්න ඕනි පැලයක් හිටවන එක. ඔයා කැමති ඕනම පැලයක් ඔයාට මේ දවසට හිටවන්න පුළුවන්. මෙන්න මේ දවස මම නම් ගොඩක් ආස දවසක්. නේචර්ක එන්ජොය් කරන දවස. ඔයාට පුළුවන් මේ විදිහට මාළු බලන්න, කුරුල්ලෝ බලන්න, ඕනෙම දෙයක් පළතුරු බලන්න, ඕනෙම දෙයක් නේචර්ක එන්ජොය් කරන්න තමයි මේ දවස දාලා තියෙන්නේ. 16 වෙනි දවසේදී ඔයාට කරන්න තියෙන්නේ ලස්සන මොනවා හරි ක්‍රියේටිව් දෙයක් කරන එක. ඉතින් මම මේ හදන්න යන්නේ නම් ක්‍රිස්මස් ට්‍රීත් එකක්. ඔයාලටත් පුළුවන් ඔයාලා කැමති ඕනෙම විදිහේ ක්‍රියේටිව් දෙයක් කරන්න. මම නම් ගොඩාක් ආසයි මේ දේවල් කරන්න.
17වෙනි දවසේ ඔයාට කරන්න තියෙන්නේ වර්ක් අවුට් කරන එක. ලොකු ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. චූටි දෙයකින් පටන් ගන්න. ඊළඟ හැපිනස් චැලෙන්ජ් එක තමයි ඔයාටම ඇඳුමක් අරගෙන දෙන එක. ඉතින් ඔයාට පුළුවන් ඔයා කැමති ලස්සන ඕනෑම ඇඳුමක් ඔයා වෙනුවෙන් අරගෙන දෙන්න. ඊළඟ දවසේ ඔයාට කරන්න තියෙන්නේ ඔයා දන්නේ නැති දෙයක් කරන එක. ඒක ඔයාට කරන්න ඉන්ටර්නෙට් එකෙන් ඉගෙන ගන්න පුළුවන්. ස්පෙෂලි YouTube එකේ ඕනේ තරම් දේවල් තියෙනවා අලුතෙන් කරන්න. ඉතින් සර්ච් කරලා බලන්න, ඔයා කැමති දෙයක් අලුත් දෙයක් කරලා බලන්න. ඊළඟ දවසේ ඔයා කරන්න ඕනි අලුත් රෙසිපි එකක් ට්‍රයි කරන එක. ඔයා කන්න ආස දෙයක් තියෙනවා නම්, ඔයා හදන්න ආස දෙයක් තියෙනවා නම් බය නැතුව හදන්න. බඩු ගෙනල්ලා ඔයාට ඕනේ විදියට ඒ ටික හදාගන්න පුළුවන්. ඉතින් මම මේ හදන්නේ පානි පූරි. ඉන්ඩියන් මූවිස් එහෙම බලනකොට ඒගොල්ලොන් කනකොට අපි කෙල ගිල ගිලන මේවා බලාගෙන ඉන්නේ. ඉතින් ඔයාලට පුළුවන් හදලම බලන්න. හරිම ලේසි. ඊළඟ දවසේ ඔයාට කරන්න තියෙන්නේ ඇවිදින්න යන එක. ඔයාට පුළුවන් මේක තනියම කරන්නත්, යාළුවෙක් ඉන්නා නම් එයාත් එක්කත් යන්න පුළුවන්. මේකෙදී ඔයාට ඉතින් බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා. එකක් ඔයාට වර්කවුට් වෙනවා, එකක් ඔයා නේචර් එක එන්ජොයි කරනවා, අනික එක ඔයා ගොඩක් රිලැක්ස් වෙනවා. ඉතින් වාසි ගොඩයි. මේක තමයි නෝ ෆෝන් ඩේ එක. ඉතින් මම දන්නවා නෝ ෆෝන් ඩේ එකක් තියාගන්න අමාරුයි, මොකද අපිට ෆෝන් එක ගොඩක් වැදගත්. ඒ වුණාට ඔයාට පුළුවන් මෙන්න මේ දවසේදී ඔයා ෆෝන් එක යූස් කරන වාර ගාන අඩු කරන්න, ගොඩක් අඩුවෙන් යූස් කරන්න, පුළුවන් තරම් අවොයිඩ් කරලා ඉන්න බලන්න. මේ දවසේ මම දාලා තියෙන්නේ කේක් එකක් බේක් කරන්න. ඔයාට කේක් එකක් බේක් කරන්න බැරි නම් ඔයාට පුළුවන් මොනවා හරි දෙයක් බේක් කරන්න. මේ දවසේදී ඔයාට පුළුවන් ඔයාගේ පරණ හෙයාර් ස්ටයිල් එක වෙනස් කරන්න. ඔන්න 25වෙනි දවසේ මම වෙන් කළා තියෙන්නේ ඔයා වෙනුවෙන් ඔයාට ලන්ච් එකක් කරන් දෙන්න. ඒක ඩිනර් එකක් වෙන්නත් පුළුවන්. ඔයාට කැමති දෙයක් කොහොම හරි ඔයා වෙනුවෙන් කෑම වේලක් දෙන්න ඕනි. ගොඩක් රස එකක් වෙන්නත් ඕනි. මේ දවසේ දාගෙන තියෙන්නේ ඔයාගේ නියපොතු ටික ලස්සන කරගන්න. නියපොතු වගේම ඔයාගේ අතේ ඇඟිලිත් ගොඩක් ලස්සනට පිරිසිදුවට තියාගන්න ඕනි. ඊට පස්සේ දවසේ ඔයාට පුළුවන් ඔයාගේ කකුල් වලට පෙඩිකියු එකක් කරන්න. ඒකිනුත් කරන්නේ අපේ කකුල් දෙක පිරිසිදු කරලා ගොඩක් ලස්සනට තියෙන එක. මම හිතනවා ගෑනු පිරිමි අපි හැමෝම ගොඩක් ලස්සනට ඇට්‍රැක්ටිව්වට ඉන්න ඕනි කියලා. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ චූටි චූටි දේවල් කරලා ඔයාලගේ ඇට්‍රැක්ෂන් එක වැඩි කරගන්න පුළුවන්. 28වෙනි දවසේ ඔයාට පුළුවන් මූවි එකක් බලන්න. ඉතින් මේ දවස් ඒ විදිහටම වෙන්න ඕනේ. ඔයාට පහසු විදිහට වෙලාව තියෙන විදිහට ඔයාට වෙන් කරගන්න පුළුවන්. හැබැයි හැම දවසකටම එක චැලෙන්ජ් එකක් කරන්න ඕනි කියලා මතක තියාගන්න ඕනේ. ඉතින් මේ දවසේදී ඔයාට පුළුවන් ඔයා වෙනුවෙන් ලස්සන කම්ප්ලිමන්ට් එකක් දෙන්න. ඒ වගේම ඔයාගේ යාළුවෙක්ට හරි ඔයාගේ ඕනම හිතවතෙක්ටත් ඔයා කම්ප්ලිමන්ට් එකක් දෙන්න ඕනි. ඉතින් මම මේක කරන්න ගොඩක් ලේසි විදිහක් තමයි බැලුවේ. මම මගේ YouTube channel එකෙන් post එකක් දාලා හැමෝටම compliment එකක් දුන්නා, including me. ඉතින් අන්තිම දවසේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයා වෙනුවෙන් gift එකක් ගන්න එක. එකක් හරි කීපයක් හරි ඔයා කැමතිම දේවල් ඔයා අරගෙන ඔයාට දෙන්න ඕනි. ඔන්න ඉතින් happiness challenges 30ම ඉවර වුණා. ඔයාලත් මේ දේවල් කරන්න, ජීවිතේ විඳින්න, සතුටින් ඉන්න. ආයිත් දවසක මේ වගේම ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලා හම්බෙන්න නම්